සුබ දවසක් වේවා ආදරම් මේ තාත්‍ය ප්‍රතිදෙවේ උපදේශකයවත් සිරක් පුතේ මේ විදියට කියනවා ඔබට බාරු දුන් දේ කෙරෙහි අවධානය යොමු කරන්න අබිරහස් දේවල් ගැන කරදරවන්න උවමනාවක් ඔබට නැත දැන් ගොඩක් වෙලාවට සිදුවෙන්නේ රතනම් මේ තාත්‍ය ප්‍රතිදෙවේ දැන් ඔබට මට යම්කිසි දෙයක් බාර දුන්නට පස්සේ ඒ බාර දුන්න වැඩේ අපි අතපසු කරලා දානවනේ අපිට දුන්න දේ නෙමෙයි අන්තිමට කරලා තියෙන්නේ ඒකේ අග මුල හොයලා සුල මුල හොයලා ඒ කැටුලේ තියෙන කැතකුණු හොයලා දැන් බලන්න ගියම පුදුමාකාර විදියට කාලය යොමු කරලා තියෙන්නේ මේ තමාට පවර්ලා දුන්න දේ කරන්න නෙමෙයි ඒකේ වටපිටාව සහ ඒකේ යටි අරමුණු උඩු අරමුණු ඒවා තියෙනවද කියලා මේ හැම දෙයක්ම හොයන්න පටන් ගන්නවා ඉනිස රත්න මේ තාත්‍ය ප්‍රතිදෙවේ ඔබට බාර දුන්න දේ හදවතින්ම ඔබ කරන්න. ඔබට කියපු දේ ලස්සනටම ඒක ඉෂ්ට කරලා දෙන්න. එදාට පුදුමාකාර විදියට ඔබේ ජීවිතයේ ඇතුලේ මේ මිනිසුන් ඕනෑම දෙයක් ඔබට බාර දෙනවා ලස්සන දේවල් කරන්න. දැන් අපි ගොඩක් වෙලාවට මොකද කරන්නේ? බාර දුන්න වැඩේ පැත්තක දාලා බාර නොදුන්න වැඩේට තමයි අපේ අවධානය වැඩියෙන්ම යොමු කරන්නේ. එinsa තමයි සමහර වෙලාවට පුංචි කාලේ ඉඳලා හෝම් වර්ක් එකක් දුන්නට පස්සේ ගෙදර ඒ හෝම් වර්ක් එක නෙමෙයි ළමයා කරලා තියෙන්නේ. ඒ වෙලාවට මේසෙට ගිහිල්ලා තියෙනවා. හැබැයි හෝම් වර්ක් එක කරන්නේ නැතුව ඉතුරු වැඩ ඔක්කොම කරලා. ගොඩක් අයගේ ජීවිත දියුණු වෙන්නේ නැති නිසා තමයි. බාර දුන්න දේ උපරිමයෙන් නොකර මේ මොහොතේදී අවමයෙන් කරලා ඒ කාලය තවත් දේවල් වලට මිඩංගු කරලා එතකොට ඔබට මට තියෙන වටිනාකම් අඩු වෙලා යනවා එනස රත්නම් මේ තාත්‍ති පුතේ දුවේ කවදා හරි ඔබට හිතුනොත් මට බාර දුන්න දේ ලස්සනටම මං කරලා දුන්නයි කියලා ඒක තමයි ආත්මික තෘප්තිය ආයික මේ ආත්මික තෘප්තිය එනස එදාට ඔබට ලොකු තෘප්තියක් ලැබෙනවා කවුරුත් අගේ කරපු නිසා නෙමෙයි හොඳයි කියපු නිසා නෙමෙයි ලස්සනයි කියපු නිසා නෙමෙයි වෙල් ඩන් කියපු නිසා නෙමෙයි ඔබේ හෘද සාක්ෂිය කියනවා ඔබ උපරිමයෙන් හදවතින්ම ඕනකමකින් ලැබියාවකින් යුතුව ඒ බාරු දුන්න වැඩේ ලස්සනට කරා කියලා එන්ස ඔබට ඕනෑම දෙයක් අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ භාර්යාව ස්වාමි පුරුෂයා සමාජය නේ ලෝකය දෙවියන් ඔබට බාර දෙන ඕනෑම දෙයක් ලස්සනට වටිනාකමකින් උත්සව කරන්න ඔබ වග බලා ගන්න චිස්පීටයි